ඒකාවට දෙවනි කාණ්ඩය ගැන අපි කතා කරමු. එතකොට දෙවනි කාණ්ඩයට ගියාම මේ වීඩියෝ එකේදී දෙවනි කාණ්ඩය තමයි පටන් ගන්න. කලින් වීඩියෝස් දෙකේදී අපි පළවෙනි කාණ්ඩය අවසන් කරා. දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සලකපුවාම හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්. එහෙනම් බෙරිලියම් කියන කෙනාගේ පරමාණුක ක්‍රමාංකය කීයද? බෙරිලියම්ගේ පරමාණුක ක්‍රමාංකය 4යි. හරි? බෙරිලියම්ගේ පරමාණුක ක්‍රමාංකය 4යි. ඒක නිසා මෙයාගේ අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 1s2යි 2s2යි. එහෙනම් මැග්නීසියම් 1s2යි 2s2යි 2p6යි 3s2යි. එහෙනම් කැල්සියම් වලට යද්දි 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2යි. ස්ට්‍රොන්ටියම් වලට යද්දි 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2යි 3d10යි 4p6යි 5s2යි. එනවා වාර්තන බේරියම් වලට යද්දී 6s2ට යනවා. ප්‍රේඩියම් වලට යද්දී 7s2ට යනවා. පැහැදිලි නේද? එතන මෙයාගේ 6s2ට යනවා, අරයාගේ 7s2ට යනවා. ඉතින් මෙතනින් අපි පුතේ රේඩියම් වල පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අතරින් ෆ්‍රැන්සියම් සමග ෆ්‍රැන්සියම් පිළිබඳව සාකච්ඡා කරේ නැහැ විකිරණශීලී මූලද්‍රව්‍යයක් නිසා. ඒ වගේම අපි මේකෙදී රේඩියම් පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. ඒකටත් හේතුව රේඩියම් කියන්නේ විකිරණශීලී මූලද්‍රව්‍යයක්. දැන් එහෙනම් ඔයාලට දැන් තේරෙන්න ඕනේ මෙයාලගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය S2 වෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය S2. හරි. නමුත් දෙවනි කාණ්ඩයට පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් මම ඔයාලගෙන් අහනවා. දෙවනි කාණ්ඩයේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකක්ද? දෙවනි කාණ්ඩයේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තම මේ S2ට කලින් හැම වෙලාවෙම බලන්න පුතේ තියෙන්නේ S2යි P6යි. S2යි P6යි. S2යි මෙතන S2. S2 කියන්නේ හීලියම්ගේ වින්‍යාසය. මෙතන නියෝන්ගේ වින්‍යාසය. මෙතන ආර්ගන්ගේ වින්‍යාසය. මෙතන ක්‍රිප්ටන්ගේ වින්‍යාසය. එහෙනම් අපිට මෙතනදී පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකට යන්න පුළුවන්. මොකක්ද මේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? පළවෙනි කාණ්ඩයේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට ගියා ඔයාලට මතක නම් පළවෙනි කාණ්ඩයේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උනේ පූර්ව උච්ච වායු වින්‍යාසය දන NS1. එහෙනම් දැන් මෙයාලගේ පූර්ව උච්ච වායු වින්‍යාසය දන NS2. ඇයි මේ S2ට කලින් හැම වෙලාවම පූර්ව උච්ච වායු වින්‍යාසයක් තියෙනවා? එහෙම නැතුව S2 කියලා ගන්න බෑ. පළ දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍යවල පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ S2 කියලා ගන්න බෑ පුතේ. ඇයි? S2 කියලා ගත්තොත් D ගොනුවේ ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම් නැහැ, ක්‍රෝමියම් වල S1යි, මැංගනීස්, අයන්, කෝබෝල්ට්, නිකල්, සින්ක් කියන මේ සෙට් එකම අවසාන ශක්ති මට්ටම 4S2 තියෙනවා. ඔයාලට මතක නැහැ. 4S2යි 3D නේ පිරෙන්නේ. එතකොට මේ සෙට් එකේම තියෙන ක්‍රෝමියම් සහ කොපර් හැරුණාම අනිත් අය S2 ඉන්නේ. එහෙම S2 ගත්තා නම් මේ කට්ටිය දෙවනි කාණ්ඩයට අයිති නැහැ. ඉතින් පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ විදිහට අවසාන ශක්ති මට්ටමේ S2 කියන එක ගන්න බෑ. එහෙනම් පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ විදිහට අපි සලකන්නේ මොකක්ද? පූර්ව උච්ච වායු වින්‍යාසය දන NS2. පැහැදිලිද? ඉතින් අලුත් ඔය සිලබස් එකේ පුතේ සමහරවිට ඔයාලට මෙහෙම අහනවා,
දැන් බෙරිලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අසුරෙන් ලියන්න කියනවා. දැන් මෙතන මේ බලන්න. මෙතන බෙරිලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තා නම් තියෙන්නේ කේස් 2 2 කේස් 2. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2s2. හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2s2. එහෙනම් බෙරිලියම් වලට පස්සේ ඉන්නේ මැග්නීසියම් ගත්තා නම් මැග්නීසියම් කියන්නේ 12 වෙනි මූලද්‍රව්‍ය. මම කිව්වා 1s2 2s2 2p6 3s2. එහෙනම් මේ සෙට් එක කාගේ වින්‍යාසයද පුතේ? නියෝන්ගේ වින්‍යාසය ධන 3s2. අන්න පූර්ව උච්ච වායු වින්‍යාසය ධන ns2. ඒ අනුව ඔයාලට දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම මෙතනදී සාකච්ඡා කළේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ පූර්ව උච්ච වායු වින්‍යාසය ධන ns2. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කුමක්ද? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns2. හරි. එහෙනම් දැන් ඔන්න ප්‍රශ්න හතරක් අහන තාලේ කියලා දීලා තියෙනවා මේ වෙද්දී. එකක් තමයි පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එහෙනම් ඒකට අපි ලියනවා පූර්ව උච්ච වායු වින්‍යාසය ධන ns1. ඊගාට අහන්න පුළුවන් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns1. දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පූර්ව උච්ච වායු වින්‍යාසය ධන ns2. දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns2. දැන් ඔන්න ඔය විදිහට තමයි මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාස අපි ඉදිරිපත් කරන්නේ.